අඩුවලා තද? ඈ? දන්නේ නැහනේ. ඒ කියන්නේ 95 විතර අඩුනේ 7 කින්. අපෝ වැඩ නැහැ මල්ලි අපි ගහන්නේ 92 නේ මල්ලි අපි ගහන්නේ. 95 අඩු ගහලා වැඩ නැහැ 95 ගහන්න අපි සල්ලියත් දෙන්නේ 92 නේ අපි ගහන්නේ. ඒක අඩු කර ඒගොල්ලෝ ඕන කට්ටිය ඒගොල්ලෝ අඩු කරගන්නවා. අපි හැමදාම දුක් විඳිනවා ඉතින්. 95ක් විතරයි 7ක් අඩුනේ. 95ත් රුපියල් 7 අඩු වුනේ. 92 මොකුත් කරසන්න නැහැ. නෑ වෙනසක් නැහැ නේද? අපිට දැනෙන්නේ අපේ රුපියල් 2 3 හරිය වැඩි කරන වැඩි කරනකොට වැඩි කරන රුපියල් 100 කින්. අඩු කර රුපියල් 2 කින් අඩු කරන. ඔච්චර වෙන්නේ ප්‍රශ්නේ. මේ දැන් මේ ඉන්ධන සංශෝධනය වෙනෝනේ. මිල සංශෝධනය. මොකෝ කියන්නේ දැන්? සත්‍යස කියලා අහන්න. ඔය ඉතින් මේ පඩේ ඉලෙක්ට්‍රොනයි වැඩි. ඈ? මේ සමාට හිනෝ ඉලෙක්ට්‍රොනයි පඩේ වැඩි නෝ. මම තමයි වෙන්නේ කැරකෙන්නේ. බලන්න. මේ මිසුන් සානෙත් මෙතන සානියක් ඇත්ත මේ ගන්න. ඒ කියන්නේ මදි ඉතින් මේ දැනට මේ සාමාන්‍ය මේ 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 වෙලාවට ඇති. තුන් සානියක් මිසුන් සාමාන්‍ය මිනිස්සුන්. 95 විතර අඩු කරලා දෙන්න. ඔච්චරයි මේ ඔය දැනට ඉතරයි මේ අඩු කරලා තියෙන්නේ. 92 නේ පොඩි මිනිස්සු ගහන්නේ 92 නේ. ඉතින් ඒ මොනවා කරන්නේ නැහැ ඉතින් මේ ආණ්ඩුවේ මේ කරලා තියෙන්නේ නේද? ආණ්ඩුවේ කරලා තියෙන්නේ. දැනට මේ 95 සාමාන්‍ය මිනිස්සුන් මේ පොඩි සානියක්. මිල අඩු කරලා දෙන්න මොකෝ කියන්නේ. තෙල් මිල ඉතින් 95 නේ අඩු කරලා දෙන්නේ අපිට 95 අඩු කරාට වැඩක් නැහැ අපි බයික් වල බයික් පදි නැහැනේ ඒක පොඩි මිනිස්සුන්ට කවදාවත් මේ රජයව සලකන්නේ නැහැ ලොකු මිනිස්සුන්ට විතරයි කවුරුත් කරන්නේ අපිට කවුරුවත් නැහැ හැමදාම වෙන්නේ ඕකද හැමදාම ඕක තමයි හැමදාම දැන් අවුරුදු 70 න් තිස්සේ අපි වෙන්ද කොල්ලට ඡන්ද දීලා හැමදාම ඒකම බොරු වහගෙන ඉඳලා තියෙනවා ඉතින් ඒක තමයි වැඩක් නැහැ නේද ඉන්දේ කොල්ලන් වැඩක් නැහැ අහලා එලවන්න පුළුවන් නම් අයියේ මොකෝ කියන්නේ නැ තෙල් මිල සම්බන්ධව ඇත්ත වදින් අඩු වෙලා නැහනේ අපේ 95 අඩු වුණා 7ක් 95 වුණා අපිට ගහන්නේ නැහනේ අපා 92 කනේ ගහන්නේ මොකද 92 කනේ ගහන්නේ ඔවනේ වැඩක් නැ වැඩක් නැහනේ අයියා මොනි මොකෝ කියන්නේ මේ තෙල් මිල සම්බන්ධව තෙල් මිල අඩු කරේ නැහනේ 95 අඩු කරලා දෙන 7ක් ආ එහෙමද රුපියල් 7ක් අඩු කරලා තින් මොනව කරන්නේ නේ වැඩි වෙනකොට 50 වැඩි කරනවා 100 වැඩි කරනවා ලොකු ගණන් වලින් වැඩි කරලා අඩු කරනකොට රුපියල් 7ක් අඩු කරලා අපි වරවට්ටන්න ආදරේ ඒ ආණ්ඩුවට කියන්න තියෙන්නේ කොහොම මේ අපි වරවට්ටන්න බෑ කියලා අපි රැවටුණු කාලේ ඉවරයි කියලා තමයි ආණ්ඩුවට කියන්න තියෙන්නේ ඒකත් පොඩි මිනිහගේ කියලා නෑනේ 92 නෑ ඔව් 92 අඩු කරලා නෑ ඉතින් ලොකු මිනිස්සුන්ට ලොකු ගණන් වලින් අඩු කරලා පොඩි මිනිහා රුපියල් 7කින් අඩු කරලා මොනව කරන්නද ඈ ආණ්ඩුව ඉතින් මේ ওই විදියට අපි වරවට්ටන්න උත්සාහ කරාට අපි රැවටෙන්නේ නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ රැවටුණු කාලේ ඉවරද දැන් රැවටුණු කාලේ ඉවරයි මෙතනින් එහාට අපිව රවට්ටන්න බෑ අපි ඉතින් මේ ආණ්ඩුවට කියනවා අපි ඡන්දයක් තියන්න තිබ්බහම අපි හොඳ තීන්දුවක් දීලා පෙන්නන්නම් කියලා ආණ්ඩුවට හොඳ උත්තරයක් මේ කරන වැඩවලට දෙන්නම් කියලා තමයි කියන්න තියෙන්නේ දැන් මොකද සතුටුද ඊයේ නැහැ මොකද වෙලාද තෙල් මිල මම නම් දන්නේ නැහැ බා ශීරා දන්නේ 95 විතරක් අඩුවෙන්ද රුපියල් 7ක් 92 ගේසන්නේ වැඩක් නැහැ මල්ලියෝ අපිට අදාල නැහැ ඇයි වැඩක්ම නැහැ මන්ත්‍රී ඉතින් මේ බොහොම අමාරුයි ඉතින් කරගෙන යනවා ඉතින් වැඩක් නැහැ කියන්නේ අඩු කරන්නේ නැහැ බස් ගහතුව අඩු කරන්න අඩු කරත් කමක් නැහැ ඩීසල් අඩු කරලා නේ අඩු කරන්නේ කොහමද ඉතින් අපේ ඩීසල් පොඩ්ඩක් සානියක් නැහැ නේ හිතුවට ඩීසල් 72 අඩු කරා කියලා ජනතාව හිතුවට ඉතින් අපේ බස් වල ගහන ඩීසල් අඩු වෙලා නැහැ කියලා ජනතාව දන්නේ නැහැ නේ ජනතාව ඉතින් පුස්පයිස් කියලා තියෙන මිනිහා ඩීසල් ගහනවද ඈ මෝටර්බයිස් කියලා තියෙන මිනිහා ඩීසල් ගහන්නේ නැහැ නේ මේ 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 මිනිසුත් මේ පොහොසතර දිනත කරන්නේ දුප්පතර නැහැ දුප්පතට කොහෙද කිසිම chance එකක් නැහැ දුප්පතට. මේ එන්නේ මේ අපේ කට්ටිය තමයි ඉතින් ඔය බස් වල වැඩ කරන කට්ටිය. මේ එන්නේ නැද ලේන්සු අතේ තියාගෙන පිස්සු බල්ලෝ වගේ එනවා ඉතින් මේ එන්න. මේ නෑ නෑ. ඩීසල් අඩු කරලා තියෙන සුපර් ඩීසල් විතරයි. දැන් ඔයාලා කොහොමද මේකෙන් නැති වෙලක් తీරේ නැද්ද? මේක ඉතින් අහිඳක මිනිස්සුන්ට කොහොමවත් තැනක් නැහැ නේ ඉතින්. ඒ වගේ තමයි. කොහොමද ඉතින් ඔය ඩීසල් මිල අඩු කරන්නේ? ඒකත් මේ
මහා පරිමාණික කරන මිනිස්සුන්ට දැන් මේ දැන් මිනිස්සු කියයි මේ ඔන්න ඩීසල් අඩු කරලා දෙන්න ගස් බස් තාස් අඩු කරන්න කියලා. එහෙම එකක් නැහැ ඉතින් එහෙම වෙන්න හේතුවක් නැහැ නේද ඉතින් ඩීසල් අඩු වෙලා මොකුත් නැහැ නේ මේ තිබ්බ. රුපියල්ක්වත් වාසියක් නැද්ද? අපිට කිසිම chance එකක් නැහැ. ඡන්දෙකුත් දෙනවා. ඡන්දෙ ගන්න ඉතින් කියලා වැඩක් නැහැ ඉතින් ඔය මහවුන් කරපු දේවල් තමයි ඉතින් අද අපි අනිත් මිනිස්සුන්ට කන්නේ වල තියෙන්නේ. වෙන ඉතින් කරන්න දෙයක් නැහැ නේ. ඒක ඉතින් ටිකටම යනවා. ලොකු මිනිහ හිටතරයි නේ. ලොකු මිනිහ හිටතරයි කොහොමවත් අපේ රටේ chance එක තියෙන්නේ. පොඩි මිනිහ හිට කොහොමද කොහෙත්ම නැහැ. තෙල් 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 ගැන මොකෝ කියන්නේ නඩු උනාද වැඩි උනාද ලාභ නම් තාම දන්නේ නැහැ හරියටම. මේ සුපර් ඩීසල් අඩු කරලා දෙනවා. ඒක නම් හොඳයි අදහස. අරගෙන ඉතින් කොහොමද දන්නේ තාම ගැහුවා. බස් ගාතු එක පාටම අඩු කරගෙන ගන්න නැහැ. දැන් ඔයාලා ගන්න සුපර් ඩීසල්ද? නැහැ අනිත් එක ගන්න. ඉතින් අනිත් එක අඩු නැහැ. අනිත් එක අඩු නැතුනට අපි දැන් ඉතින් ගහන්න එක තමයි. සුපර් ඩීසල් විතර අඩුද?